කොහොමද කට්ටියට? උඟ කාලෙකින් යුරෝපා සංචාරයේ ඉතිරි කොටස් ටික ගේන්න බැරුණා. පසුගිය දවස් ටිකේ අවුරුදු උත්සව කඳු නගින්න තිබ්බ හින්දා ගොඩක් දේවල් මගහැරුණා. ඉතින් දැන් මම කරන්න යන්නේ අපේ ජර්මන් සංචාරය ගැන සාරාංශය කියන්න. ඉතින් අපේ යුරෝපා සංචාරයේ මුලින් කරපු දේවල් ඔයගොල්ලෝ බලලා නැත්තම් මේ ප්ලේලිස්ට් එකේ ඇති අපි යුරෝපා සංචාරයේ කරපු දේවල් ඒකත් බලන්න ඔයගොල්ලෝ බලලා නැත්තම්. දැන් අපි බලමු අපි කොහොමද ජර්මනියට ගියේ කියලා. ඉතින් ජර්මනියට යන්න අපි මුලින්ම ස්විස්සර්ලන්තේ අපි හිටපු තැන ඉඳන් බර්න් කියන ස්ටේෂන් එකට ගියා. බර්න් කියන ස්ටේෂන් එකේ ඉඳගෙන අපිට යන්න වුණා සූරිච් HB වලට. ඊට පස්සේ සූරිච් වල ඉඳන් අපි ගත්තා ජර්මනියට යන්න ඕන කරන ට්‍රේන් එක. මේක හයි ස්පීඩ් ට්‍රේන් එකක්. තව දෙයක් කියන්න ඕනේ, සමහර නම් මම මේ කියන ඒවා හරියටම මම ප්‍රොනවුන්ස් කරනවා දන්නේ නැහැ. හැබැයි මට කියවන්න පුළුවන් විදිහට තමයි මම මේ නම් ටික මෙතන කියවන්නේ. මෙතනින් පස්සේ අපිට ජර්මනියට යන ට්‍රේන් එකට ටිකට්ස් ගන්න ඕන වුණා. හේතුව අපේ ස්විස් පාස් එක වැලිඩ් වෙන්නේ ස්විස්සර්ලන්තය ඇතුළේ විතරක් නිසා. ඉතින් අපි මේ කෝච්චියේ නැගලා අපි ගියා ජර්මනියට. ඉතින් ජර්මනියට යන්න අපි මුලින්ම තෝරගත්තේ ෆූසේන් කියන තැන. මේ නමත් මම හරියට කියනවත් දන්නේ නැහැ. මම කියන්නේ ෆූසේන් කියලා. ඉතින් ෆූසේන් වලට අපි යනකොට ගොඩක් හවස් වුණා. ඉතින් අපි ඒ දවසේ කලේ හොටෙල් එකට ගිහිල්ලා පොඩ්ඩක් අහලපහල ඇවිදලා කෑම ටිකක් ආපු එක විතරයි. ඊළඟ දවසේ අපි උදේම නැගිටලා අපි ෆූසේන් වල තියෙන කාසලයක් බලන්න ගියා. මේ කාසල එක තමයි නොයින්චුවෙන්ස්ටයින්. මං හරියට කියනවත් දන්නේ නැහැ. මේක තමයි කාසල් එක. ඉතින් මේ කාසල් එක හරිම ලස්සනයි. මේකේ අපි ගිහිල්ලා කාසල් එක බලලා අවට පිටාවේ ඇවිදලා කරලා ආපහු අපි හොටෙල් එකට ආවා. ඊළඟ දවසේ අපි තවත් පැත්තකට ගියා. ඒ තමයි හොසෙන් වල තියෙන ටැගල්බර්ග් කියන කන්ද බලන්න ගියා. ඉතින් මේකත් හරිම ලස්සනයි. මේකේ අත්දැකීම් ටිකත් මම වීඩියෝ එකේ දීර්ඝ වශයෙන් ගේනා. සාරාංශ විදිහට ගියොත් මෙතෙන්ද ගිහිල්ලා අපි ඇක්ටිවිටීස් කළා. ඊට අමතරව කඳු උඩ නැගලා ඒ වගේ දේවල් කළා. අපි ආපහු ආවා අපේ නවතින තැනට. ෆූසේන් වලින් පස්සේ අපේ ඊළඟ නවාතැන උනේ ජර්මනියේ මියුනික්. ඉතින් මියුනික් ගැන කියන්න කලින් විශේෂ දෙයක් කියන්න ඕනේ. මියුනික් වලදී අපිට ගොඩක් උදව් කළේ අපේ යාළුවෝ. ඒ තමා රජිතයි චතුරි ඩිලාන් මල්ලි. රජිත බ්‍රෝ ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. කොහොමද රජිත බ්‍රෝ අපිට හම්බුනේ සිංගප්පූරුවේදී ක්ලාකි ගඟ ළඟ ෂේප් එකේ බියර බිබිනකොට රජිත බ්‍රෝ හම්බෙච්ච විදිය මම වෙනම වීඩියෝ එකකින් ගේනම් ඉස්සරහට. ඉතින් අපි කතාවට එමු. ඒ තමා මියුනික් වලට ඇවිල්ලා අපි මොකද කළේ. මියුනික් වලදී රජිත බ්‍රෝ අපි එක්කන් ගියා මියුනික් වල බලන්න තියෙන ලස්සන තැන්. විශේෂ හේතුව තමා රජිත බ්‍රෝ තමා මියුනික් වල බවාරියා කියන පළාතේ බාරව ඉන්න එක්කෙනා. ඉතින් එයා මියුනික් ගැන නොදන්න දෙයක් නැහැ. ඉතින් එයා අපිව මියුනික් වල ගොඩක් තැන් වලට එක්කන් ගියා. ලස්සන තැන් වලට එක්කන් ගියා. අපිට ගයිඩන්ස් එක දුන්නා කොහොමද යන්න ඕනේ කියන එක. ඉතින් මියුනික් වල අපි ගොඩාක් ලස්සන දේවල් බැලුවා. ඉතින් ඒව බලලා රජිත බ්‍රෝලා ගෙදරට ගිහලා කෑම ටිකක් කාලා ඊළඟ දවසේ අපි ගියා මියුනික් වල තියෙන මියුසියම්ස් බලන්න. මේ වීඩියෝ මම ඉස්සරහට ගේන්නම්. ලස්සන දේවල්. ඊට අමතරව අපි ගියා BMW එක බලන්න. BMW එක බලලා ඉවර වෙලා අපිට ඩිලාන්ව හම්බුණා. ඩිලාන් අපිව එක්කන් ගියා ඔක්ටෝබර් ෆෙස්ට් එකට. ඉතින් මෙතනින් අපි කෑම කාලා කරලා ජර්මනියේ මියුනික් වල ගත කරපු අන්තිම නයිට් එක තමයි මේක. මේකෙන් පස්සේ අපි ගියා ෆ්‍රාන්සෙට. ඉතින් දැන් බලමු මේ වීඩියෝ එකෙන් අපි කොහොමද ස්විස්සර්ලන්තින්නම් ජර්මනියට ගිය පළවෙනි දවස මොන වගේ දේවල්ද උනේ කියන අත්දැකීම තමයි දැන් ඔයාලට ගන්න හම්බෙන්නේ. දැන් එනම් අපි වීඩියෝ එක බලමු.